වහන්සේ නාමයට මහිමය වේවා. ආමෙන්. ආමෙන්. පුලුවන්තරම් ට්‍රාන්ස්ලේට් කරන්න අය වචනය පුළුවන් තරම් කොච්චරද ට්‍රාන්ස්ලේට් කරන්න පුළුවන් එක කරන්න ඒකට වචන කියන්න මට ඕකේ හල්ලෙලූයා හල්ලෙලූයා ගීතාවලිය 37 වචනේ 3-4 පොඩි වෙලාවක් අපි බලමුද මේ මානසික වචනය ගීතාවලිය 37 3-4 කියවන්න සත් ස්වාමින් කෙරෙහි විශ්වාසය තබා යහපත්කම් කරව දේශයේ වාසය කරමින් විශ්වාසකම අනුව යව කියවනකම් අතර අනිත් එකක් ස්වාමින් කෙරෙහි ප්‍රීතිමත් වේව උන්වහන්සේද තාගේ සිතේ ආශාව ඉෂ්ට කරන සේක ආමේ තුන්වෙනි වචනේ තවසරය කියවන්න දෙවියන් වහන්සේව විශ්වාස කරලා යහපත් දේ කරන්න අනිත් එක ස්වාමින් කෙරෙහි ප්‍රීතිමත් නෑ නෑ ඒකෙන් බි මක්නිසාද ඔහු තෘණමෙන් වහාම කපනු ලබන්නේය දැන් වචනය තුන්වෙනි වචනේ කියනවා දෙවියන් වහන්සේව විශ්වාස කරලා යහපත් දේ කරන්න ආමෙන් දැන් අපි ගොඩක් අයගේ ජීවිතේ යහපත් දේවල් කරන්න ඕනේ කියලා ආසාවක් තියෙනවා ආමෙන් කවුරුත් කොයි වෙලාවෙත් ඉතාගෙන ඉන්න අපි කොමාරි නපුරු දේවල් කරන්න ඕනේ කියලා. ආමෙන්. මොනවා හරි කරලා හොඳ නපුරු දෙයක් කරන්න ඕනේ කියලා හැමතිස්සෙම කවුරු හරි ඉතාගෙන ඉන්නේ නැහැ. එහෙම ඉන්නවනම් ඉඳලා ඉතලා හරි මගේ ජීවිතේ හොඳ දෙයක් මම කරන්න ඕනේ කියලා ආසාවක් එනවා ඉතින්. ආමෙන්. මගේ ජීවිතේ ගොඩාක්කල් මං හොඳ දෙයක් යහපත් දෙයක් කරන්න ඕනේ කියලා හිතුවෙම නැහැ මගේ ජීවිතේ. මං හිතුවා කොමාරි සල්ලි අම්බ කරන්න ඕනේ. ඔත්තට සල්ලි අම්බ කරන්න ඕනේ කියලා මේ මාර්ගය හොයාගත්තා. මේ වයස මට මං හිතන්නේ මේ වෙලාව වයස 21ක් ඇති. ඒ වෙලාවෙ මං පටන් ගත්තා මේ වගේම මං සල්ලි අම්බ කරුවා. ගොඩාක් සල්ලි අම්බ කරුවා. ගෝණියක් තිබ්බා මගේ ගාවසල්. ඒ වෙලාවේ මගේ හිතේ තිබුණේ ආසාව මං ඉතාගෙන හිටපු දේවල් සේරම දේවල් හොරකම් කරන්න ඕනේ. කොහමද ගවර්නමන්ට් දන්නේතු ගන්න ඕනේ. ඒ මේ කොටා දේවල් ඉතාගෙනම හිටියා. දවසක් මගේ ජීවිතේ ඒක කොටා දේවල් පවුණා පස්සේ දවසක් මං මගේ අම්මා ගාව ආවට පස්සේ ඒක පල්ලියට ගියා. චර්ච් එකට ගිහිල්ලා අර ප්‍රේ මීටින් එකකට ගියා මං මාව අම්මා ෆෝස් කරලා තමයි අඬගාන ගියේ මං එතනට ගිහිල්ලා ඉන්නවා මං බලන් ඉන්නවා අර පාස්ට් ආපු ගමන් එයාට අර තැන්ක් යූ එකක් කියලා මං යන්න ඕනේ අම්මා කිව්වා ඒක කරන්න කියලා මාස 7ක් try කරලා තමයි ඒක මං ඔව් කියලා පස්සේ ගියේ ගිය වෙලාවේ මගේ හිතේ විනාඩියක් පොඩි දෙයක් ආව මොනවාරි දෙයක් මගේ ජීවිතේ වෙන්න ඒක මොනවටද මට ආවේ මනම් මගේ අම්මව බලනවා මම බොනකොට අම්මා ටේස්ට් අදලා දෙනවා ඒ මම ෆැමිලි එකක් නෙමෙයි අපි මගේ තාත්තා ඇවිල්ලා හරි ස්ට්‍රික්ට් තාත්තා ගාව ලොකු ෂොට්ගන් එකක් තිබුණා දන්නවනේ ලංකාවේ තිබුණා ඒ ගන් එක තියාගෙන මේ අර තෝටද කියන්නේ දාන්නේ උණ්ඩේ ආ ඒකද ඒක නමයක් තිබුණා ඒක තියෙනවා බාප් අපේ තාත්තා කියනවා අපේ ගෞරව මොනවරි නැති වුණා නම් කොහොමද වෙඩි දිනනවා කියලා. අපි ඔක්කොම බය වෙලා ඉන්නේ. ඒ වගේ ෆැමිලි අපේ ෆැමිලි. හේතර යුරෝපාවෙල්ලා මං එහෙම විනාශ වෙලා ගිහිල්ලා මට බොන්නතු ඉන්න බෑ. මං හෙරොයින් පාවිච්චි කරපු එක්කෙනෙක්. අවුරුදු එකමාර කන්ටිනියු මං පාවිච්චි කරපු එක්කෙනෙක්. ඒ වෙලාවේ මං මට උදේ පහට බොන්න ඕනේ නැත්නම් අත ඔක්කොම බෙවුලනවා.
අම්මා අම්මා හදලා දෙනවා අර පල්ලිය ගිය වෙලාවේ මගේ හිතේ පොඩි දෙයක් ආවා අම්මා පව් මගේ අම්මා මේම කෙනෙක් නෙවෙයිනේ අටනවා මා බෙදුවේ එහෙම ඇස්වාගෙන මම එක දෙයක් ඇහුවා ස්වාමිනේ ඔය ඇත්ත දෙයියෝ කෙනෙක් නම් මෙච්චර ලස්සනටත් ඇවිගෙන ඒ වෙලාවේ මට ආහන්නත් දන්නේ මේ ડોක්ටර් කියපු වගේ තමයි පල්ලියට ගිහිල්ලා වළනකොට ඔක්කොම කෑ ගන්නවා මට ඇයි මේගොල්ලෝ මේව කෑ ගන්නේ පව් මේගොල්ලෝ කියලා ඒගොල්ලෝ කෑ ගාවේ දා මා වෙනුයි යක්ෂේ කවිලා කියලා මගේ ගෙදර අක්කාගේ ගෙදර තමයි මම වාඩි වෙලා ඉන්නේ ඒ වෙලාවේ මෙච්චර ලස්සන නෑ මම දැන් හරි ලස්සනයි කියලා මම කියන්න හදන්නේ ඒ කාලේ මගේ කොණ්ඩේ උකෝ බලන්නව චේන් අතරක් දා පහක් දාලා බ්ලැක් කාර් එකක් ගොඩක් දේවල් දාගෙන ඉටි. ඇත්තට මම බක් බැලුවනම් දෙවනි සැරේ බලනකොට මම ආනෝ මොනවද කියලා තමයි. පස්සේ ගේම් තමයි. එහෙම තමයි ජීවිතේ. එතකොට මං ඉන්නවා මේ ගෙදරට ඇවිල්ලා යන සිස්ටර් කෙනෙක්. ගෙනියට ගිහිල්ලා කියලා තියෙනවා අපේ අක්කා දෙවියන්ට ගාව අලුත් ඇවිල්ලා. එතකොට කියලා තියෙනවා සාරද අක්කාගේ ගැළවීම ඉවරයි කියලා. එතකොට යා ආල දින ඇයි කියලා නෑ ඉතාලි ඉඳලා යක්ෂයෙක් ඇවිල්ලා ගෙදරට. මාව. ඒ වගේ හරි හොඳයි කෙනෙක් නම්. දැන් ඒ පල්ලිය ගිය වෙලාවේ මගේ හිතේ එක සැකනික විනාඩියක් මට ඉතතාව මේ වගේ ඇත්ත දෙවි කෙනෙක් ඉන්නවනම් මගේ ජීවිතේ වෙනස් වෙනවා. ස්වාමීනි ඔයාට පොළොවන්න මේක කරලා දෙන්න වගේ ඒ වගේ මං ඇහුවා එච්චරයි මං ඇහුවා. ආයේ දවසේ ඒ විනාඩිය ඉඳලා මගේ ජීවිතේ දෙවියන් වහන්ස වෙනස් කරුවා. ආමෙන්. ඒක දැන් කියනකොට දැන් මලිප්‍රද කියනකොට සේවය දෙවියන් වහන්සට මම කරනවා ලෝකෙ වටේට මම යනවා කොටක් ආය කියනවානේ සල්ලි අම්බු කරන්න තමයි යන්නේ. මෝගොල්ලන්ට වැඩිය මට මේ රටේ සල්ලි අම්බු කරන්න දන්නවා. භාෂාව දන්නේ නැතිලා රටේ ඉඳගෙන කොච්චර සල්ලි මං අම්බු කරුවා. මට හොඳට දන්නවා මට ඔය ඕගොල්ලෝ වෙලාව දෙන්න අවුරුදු තුනකින් මම සම්බ කරනවා මට ඒ වගේ ටැලන්ට් දෙවියන් වහන්සේ දීලා තියෙනවා ඉස්සෙල්ලම නෑ ඒක යක්ෂයා දුන්න එක මට දෙවියන් වහන්සේට සේවය කරන්න සල්ලි අම්බු කරන්න ඕනි කියලා මොනවත් නෑ ඒ දවස්සේ ඉඳලා මගේ හිතට එක දෙයක් ආවා මගේ ගාව හොඳ බේත් තියෙනවා ආමේ ආමෙන් කාටරි නෙදරුගයක් තියනවා නම් මං කියන එක ඇහුවා නම් ඒගොල්ලගේ ජීවිත හරියයි ආමෙන් හල්ලෙලූයා මං බ්‍රදර් ડોක්ටර් වෙන්න මං හිතන්නේ අවුරුදු 25ක් ස්පෙන් කරලා 23 දවස් ඉඳලා බලුවා නම් නේ 23 දවස් ඉඳලා රවිෂන් නාලා ඔක්කොම 20 කරි ස්පෙන් කරලා ඉතින් අර ડોක්ටර් වෙන්න ડોක්ටර් වෙලා එයා දැන් කියන්නේ හොස්පිටල් යන්න බිලීව් කරගෙන ආමෙන් ඒක හොඳ ඇඩ්වයිස් එක මම පොඩ්ඩක් නෝදගෙන කියන්නේ මගේ ජීවිතේ මං ඉන්වෙස්ට් කරුවා දෙවියන් වහන්සේට අවුරුදු 20ක් අවුරුදු 20ක් දෙවියන් වහන්සේ ගාව ඉඳලා ඔත්තට ට්‍රේනින්ග් එකක් ගත්ත ස්වාමිනේ මගේ ජීවිතේ මෙච්චර හොඳ යහපත් දේ තියෙනවා මං කියන එක ආයුවණ ජීවිතය හරිය ආමෙන් එහෙනම් හරි බේතයක් තියෙනවා ආමෙන් ඒ නිසා මගේ ජීවිතේ අර හොත දෙයක් වෙන්න ඕනේ කියලා හිතපු දවසේ දෙවියන් වහන්සේ මාව ආශිර්වාද කරුවා. ආමෙන්. මං කියන්නම් ඔයගොල්ලගේ ජීවිත කාලේ එකම පොඩි ඇඩ්වයිස් එකක් මං කියන්නේ. ඉතලා හරි ඉන්න හොත දෙයක් වෙන්න ඕනේ කියලා. ආමෙන්. ආමෙන්. ලංකාව ආයෙත් තියන්නේ දේවල් මොනවද නම් හොත දේවල් කියන්නේම නැහැ කට. අහලා බලන්න, විස්තරය අහලා බලන්න කියන්නේම නැහැ. බිස්නස් එක කොහමද කියලා අහන්න ඒගොල්ල කියන්නේ හරි පාඩුයි කියලා. ප්‍රොෆිට් කියනවා කියන්නේ. අර අස්වදීද මොනවද කියලා. එම වෙයි කියන්නේ මන කොයි වෙලාවෙ බලවත් මෝනේ හොඳ මේ හැපි නේ. හා හැපි නේ ලයිට් එකක් නේ. එම්ම තමයි අපි ඉන්නේ. මම එක දවසක් නිගම්බුවේ කඩේකට ගියා. ෂොපින්ග් ඉල ඔක්කම ෂොපින් කරගෙන එළියට එනකොට අර ලේඩි අර ඕන ලේඩි ඇවිල්ලා ආවා ඔයා කවුද කියලා මම මොනවද කියන්නද ඔයා කවුද මං හිතුවා මෙයා සීයලිද නැත්තම් මොනවද මං ඒවා හයි ඔයා අන්නේ කියලා නෑ අපේ කඩේට ගොඩක් අය ඇවිල්ලා යනවා ඔයා වෙනස් කියලා කිව්වා ඔයාගේ හිතේ හොඳ සන්තෝෂයක් තියෙනවා මොනවද කියලා ඇහුවා
මං දෙවි මාංශ ගැන කිව්වා. ආමෙන්. ඒක තමයි කාරණා. මේ වචනය කියනවා දෙවියන් වහන්සේව විශ්වාස කරලා යහපත් දෙයක් කරන්න. ආමෙන්. හාලෙලූයා. අපිට යහපත් දෙයක් ඕටමැටිකලි එන්නේ අපේ પરම්පරාව මේ වගේ. අපිට එන්නේ ඒ වගේ අපිට ඉතේ එන්නේ මොනවාරි දෙයක් ඉතන බලන්න මං හැමතිස්සෙම කියන්නේ දෙයක් මොනවද දන්නවද දෙවියන් වහන්සේ හරි ඥානවත් ඒ කියන්න ආමෙන්. ආමෙන්. ඇයි දන්නවද? මං මණිපුරද ගැන දැන් මොනවද ඉතන්නේ කියලා මණිපුරේට දන්නේ නැහැ නේ. දන්නවනම් ඉතන බලන්න. දැන් සිස්ටර් සඩන්ලි මණිපුරද ගැන මොනවද දැන් මේ ඉතන්නේ දෙ අනිත් කෙනාට තේරුණා නම් මොනවද වෙන්නේ ජීවිතේ? ඉවරයි නේ. දෙවියන් වහන්සේ ඔත වෙලාවෙ ඒක ඥානයෙන් ගහලා තියෙනවා. මං අද එක දෙයක් ඔයගලට කියන්නම්. දෙවියන් වහන්සේව විශ්වාස කරන්න. කරගෙන යහපත් දෙයක් හිතන්න. එක සැරයක් තමයි ජීවිතේ. ආමෙන්. ඔන්ලි වන් ටයිම්. එක ජීවිතයක්. එක ජීවිතයක් දෙවියන් වහන්සේ අපිට දීලා තියන්නේ හිතේ යහපත් දෙයක් හිතන්න එක කරන්න කොයින්ද දෙවියන් වහන්සේ විශ්වාස කරලා නැත්තම් හොඳ දෙයක් අපි කරන්න පටන් ගන්නවා දවසක් එනකොට ඒක නතර වෙනවා. ඊවන් දෙවියන් වහන්සේ පිළිගත්ත අය සබාව ඉන්න අය අපි හොඳ දෙයක් කරන්න පටන් ගන්නවා දෙවියන් වහන්සේව විශ්වාස කරන්නේ නැතුව කරුවනම් දවසක් එනකොට අපි ඒක ඩවුන් වෙනවා. ඇයි නම් හැමතිස්සම හැමදාම කවුරු හරි අපේ අපිට හොඳ දෙයක් කියාගෙන ඉන්නේ නැහැ. මං අහන්නම් ඕගොල්ලෝ ඕගොල්ලගේ ජීවිතේ ඕගොල්ලම මේ පොඩි කරන්න නැත්නම් ඕගොල්ලව දුක් කරන්න කවුරු හරි ආවද ජීවිත කාලේ? ආවනේ ගොඩක් අය. අපේ අපේ අපි අනිත් අයව දුක් කරලා තියෙනවා. අපේ ජීවිතේ ඒක තමයි වෙන්නේ. අපි අම්බ වෙන අය අපිට එහෙම තමයි කරන්නේ. මේ ලෝකේ කොයි කාලෙමත් අපිව දුක් කරන්න නැතුව එක්කෙනෙක් ඉන්නවා කියලා කිව්වනේ ඒක බොරු. එහෙම වෙන්න බෑ. කොයි කාලෙත් නෑ කවුරුත් නෑ. එකම එක්කෙනා ඉන්නවා අපේ දෙවියන් වහන්සේ විතරයි. ආමෙන්. හාලෙලූයා. මගේ ජීවිතේ මේක මම හොන්දට කාලා දෙන්නේ. එක එක යනකොට කියාගෙන යයි පාස්ටර් වගේ පාස්ටර් කෙනෙක් ලෝකේ නෑ කියලා. ගිල්ල එනකොට අවිල්ල කියේ මේ මිනිස්සුද කියලා. නම් හොන්දට කාලා දෙන්නේ ඒක. මම දැන් මේක ගණන් ගන්නෙත් නෑ. මට ඒක ගැන ප්‍රශ්නයක් නෑ. කවුරු මොනවා කිව්වත් මට මොනවා අනිත් ආයව සටිස්ෆයි කරන්න ඒගොල්ලව තෘප්තිමත් කරන්න මගේ ජීවිතේ මං යනවන ගමනේ ඒක හරියන්නේ. මිනිස්සු වෙනස් වෙනවා කියන්න ආමෙන්. කොයි විනාඩියෙත් වෙනස් වෙනවා. මන්ද කා මට ඒක මට ඒ ගැන අර මොන ෆීලිං එකක් නැහැ. අර නර්ව කපන දෙවියන්. හත් ගොඩාක් අය මාගෙන එහෙම තමයි මට දැන් මලිබ්‍ර කියනකොට මට අඬන්නව ගියා. ඔයගොල්ලෝ ඩැවිල්ලා සේවය කරන්න මං එච්චර මං ඇත්තටම මං කියන්නම් දෙවියන් වහන්සේ මට කරන්න දේවල් ආදි යාපත් දේව. මම දැන් අන්තිම වෙලාව ඉන්දියාවට ගියා. මම මාව කවුද කියලා දන්නේ නැහැ. එන්න කියලා මාව පිළි අරගෙන ගියා ලොකු සභාවක්. මම ෆොටෝ දාලා දිනුවා ඔයගොල්ලෝ බලුවා. ක්‍රවුඩ් කියන්නේ එච්චර දාස් ගණන් කට්ටිය ඉස්සර. පාස්ටර් සීනියර් පාස්ටර් යාගේ පුතා දෙන්නම ඇවිල්ලා අන්තිමට මාව වැඳලා කිව්වා මේ පැත්තට ආවනම් ප්ලීස් අපේ සභාවට එන්න නැතුව යන්න එපා. දෙවියන් සේවකේ කරනවා මගේ ජීවිතේ. ඒත් මිනිස්සු ගාව මොන බලාපොරොත්තුවක් මට නැහැ. ඕගොල්ලගේ ජීවිතේ මම එක දෙයක් කියන්නද කාගාවත් මොන දෙවට බලාපොරොත්තු වෙන්න එපා. හරිනම් ආමෙන්. ආමෙන්. ඒක ඒක හස්බන්ඩ් වෙන්න පුළුවන්, වයිෆ් වෙන්න පුළුවන්, ඩාලින් වෙන්න පුළුවන්, හනි වෙන්න පුළුවන්. මොන වෙන්න පුළුවන්. දරුවෝ ගාව අම්මා තාත්තට මම කියන්න බලාපොරොත්තු වෙන්න එපා. ෆේල් වෙයි යන්නේ. මට මෙයා මේ වගේ කරා. ඊවන් මගේ ගාව නෝ ඩොන්ට්. මං අර මෙතන ඉන්නම්. එතන මං ඉන්නේ නැහැ. මම පැයකින් නැහැ. මං යනවා. බලාපොරොත්තු වුණා නම් දවසකට ඔයාලා දුක් වෙයි. එහෙනම් කොහමද ජීවිතේ? එකම දෙයක් දෙවියන් වහන්සේ විශ්වාස කරන්න, කරන්න ඕනේ දේවල් කරන්න ඔයාලා සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. ආමෙන්. දෙවියන් වහන්සේව විශ්වාස කරන්න කරන්නතුව අනිත් අය විශ්වාස කරලා ඔයගොල්ලගේ බලය, ඔයගොල්ලගේ මුදල්, ඔයගොල්ලගේ ජීවිතේ සේරම දේව ත්‍යාගින කරන්න දවසකට ලැජ්ජාවටපත් වෙලා යන්න ඕනේ. බෙන්ඩම ඕනේ.
அந்த மொன தேவட்ட கௌரவர் அவில்ல பாஸ்டர் கிளம மட்ட மனோதிக்கு இவனும் மங்க ஏம பலங்கினோம் மட்ட மனோ தேரேன்னே தேவியம் மான்சே விசுவாசகரண்ட ஆமென் ஆமென் யாவ விசுவாசகரண்ட மங்க கதையா காண்ண ஐ தேவியம் மான்சே அப்ப விசுவாசகரண்ட ஓடி சமாராய கீனோ தேவியம் மான்சக்க தங்கன மட்ட ஒன்றட்ட மங்க இக்கட கண்டேனோ ஒன்றட்ட தேரேன்ட ஓடி மட்ட தேரனா மங்க டவுட்ஸ் ஒக்கம கிளியர் கரகின பசன தேவியம் மான்சே பிடிக்கன கேல ஏக வென்னே மன ஓகள மரில பெலாவ இவரே இவரே கவுத தேக்க அம்பு இண்டே மங்க ஹண்ண கசாத வெந்தல மே மரி ஆயனே ஒக்கமலனே கோடா காயரோ ஒக்கமல நீ மங்க ஹண்ண அவர்து கியத்த நான் எக்ஸ்பீரியன்ஸ் பிரதர் வெந்தல அவர்து கியத்த 16 இயர்ஸ் ஓகே மலி பிரதர் 28 இயர்ஸ் மங்க ஹண்ண சிஸ்டர் என்ன தேர்னா அது பண்ண ஒரு மனோரி தேர்னது உன்னான்
උන්වහන්සේ තාගේ සිතේ ආශාවන් ඉෂ්ට කරන සේක. නෑ, ෆුල් වචනේ ස්ටාර්ට්. හතරවෙනි වචනේ. ස්වාමින් කෙරෙහි ප්‍රීතිමත් වේව. ස්වාමින් කෙරෙහි ප්‍රීති වෙන්න. එහෙන ප්‍රීති වෙන්න කියන්නේ මොනවද? සතුට වෙන්නේ ඇත්ත එක්ක සන්තෝෂයෙන් ඉන්න කියන්නේ ආමෙන්. ආමෙන්. ඒක දෙමළ ලස්සනට දිනවා ඒක. හොඳට දෙවියන් වහන්සේත් එක්ක සන්තෝෂයෙන් ඉන්න එතකොට ඔයාලා ආන්නේ සේරම දෙවියන් වහන්සේදී. ආමෙන්. ආමෙන්. මම එක දෙයක් අහන්න. ගෙදර කොහමද? හස්බන්ඩ් ඇන් වයිෆ් ජීවිතේ. ඉතල බලන්න. හස්බන්ඩ් සන්තෝෂයෙන් ඉන්න නම් වයිෆ් ආන්නේ ඔක්කොම දෙයි. ආමෙන්. ආමෙන්. මොන දිකරගෙන ඉන්න මොනවත් අම්බ වෙන්නේ. ඒකට තමයි අපි මැරෙන්නේ. හස්බන්ඩ්ලා ෆුල් ට්‍රයි දෙක දෙන්නේ මොනවද? යා ඇබ්සෙන්ට් වුණා නම් මොනවත් වෙන්නේ නැහැ කියලා. නේ? කැමක් නෑ. බීමක්. සෝෆා එකේ දෙමින් ඉඳාගෙන ඉන්න. නෑ මොනවත් වෙන්නේ නැහැ. අපි දැන් පොඩි දෙයක්. ළමයි අපේ දරුවෝ අපිත් එක්ක සන්තෝෂයෙන් හිටියනම් ආහන්නේ දේ අපි දෙනවා නේ. ආමෙන්. ඒක නෝමල්. දෙවියන් වහන්සේගේ වචනේ කියනවා දෙවියන් වහන්සේත් එක්ක සන්තෝෂයෙන් ඉන්න. මං අහන්න දෙවියන් වහන්සේත් එක්ක කොහොමද සන්තෝෂයෙන් ඉන්න පුළුවන්? දැන් නෝමලි මං අහන්න. එක එක්කෙනා ඔක්කොම හස්බන්ඩ් වයිෆ් තමයි හොඳයි. දැන් අද ෆැමිලි මීටින් දියන්න පුළුවන්. ඔක්කොම ඔයගොල්ලෝ ෆැමිලි. මං අහන්න හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් එක එක්කෙනා ගාව සන්තෝෂයෙන් කොහොමද ඉන්න පුළුවන්? කොහොම ඒකට මොනවද වෙන්න ඕනේ? අවශ්‍ය මොනවද? මං කියන්නේ ඒකද යා? මං දැන් මාත් එක්ක කියමු මලික් බ්‍රදර්ගේ ආදරය. ඇත්තනේ? ඔව්. ඔකේ. ඇයි මලික් බ්‍රදර්ගා මාත් එක්ක ආදරේ? නැත්තම් මං මලික් බ්‍රදර් එක්ක අපි ආදරේ. ඇයි? ඇයි දන්නවද? ඒක සෙල්ෆිෂ් එකක් තියෙනවා. මොනවද දන්නවද? මට කැමති වෙන්නේ ගොඩාක් දේවල්. මම කැමති වෙන්නේ ගොඩාක් දේවල් මලික් බ්‍රදර්ගාව තියෙනවා. තේරුණා මං කියන්නේ? මං කැමති වෙන මංක මේ වගේ තමයි කරන්න ඕනේ සේවය කියලා මං හිතන්නේ ගොඩාක් දේවල් මලික් බ්‍රදර්ගාව තියෙනවා. ඒ නිසා තමයි අපි මං එයාව ගාව කැමති වෙලා ප්‍රේමයෙන් ඉන්නේ. මං අහන්න මාව මලික් බ්‍රදර්ගාව මං දකින්නේ නිසා තමයි එයාව මං ප්‍රේම කරන්නේ. ඇයි? මගේ හිතවත් නේ, මගේ හිතේ තියෙන දේවල් ඒ ඇක්සෙප්ට්. ඒ නිසා මං ප්‍රේම කරනවා. ඒක සෙල්ෆිෂ් නේ. දැන් මං ඉතින්නේ දේවල් කරන්න නැත්නම් මට තරහයි. නේ? කොහමද ප්‍රේමය එන්නේ? දැන් ડોක්ටර් කියනවා ඔයාගේ ජීවිතේ. ඔයාගේ ජීවිතේ මොනවද වුනේ? බන්දලා මාස 6ක් යනකොට ඔයා බය වුණා නේ? මගේ ජීවිතේ මොනවද වෙන්නේ යන්නේ කියලා. ඒක ප්‍රොෆටිකල් මට දන්නවා. ඒක කරනකොට එහෙම තමයි වෙන්නේ. මාස 6ක් යනකොට ආන්නේ ස්වාමීනි මගේ ජීවිතේ ඉවරයි. මියා මොනවද මෙයා කියන්නේ කියලා ඔයාට තේරුන්නේ නැහැ. කාර්යයක් ගියා. දැන් ඔයාගේ ගොඩාක් දේවල් එයාගේ ඇතුළේ තියෙනවා. ඒ නිසා දැන් හොඳට ප්‍රේම කරනවා. ඒ වගේ තමයි ඔයත්. නේ? ડોක්ටර් කියලා බැලඳන් මෙයා මොනවද මට මෙඩිසින් නේ දෙන්නේ කියලා. එහෙම හිතුවා. තේරුණාද මං කියන්නේ? ඉතාලන්න මං දැන් මොනවද කියන්නේ කියලා. මගේ ගාව තියන්නේ දේවල් වෙන කාගේ හරි මං දකිනකොට මං එයාව හරි ප්‍රේම කරනවා. ඒකලයක් මං කියන්නේ. දෙවියන් වහන්සේ අපිත් එක්ක සන්තෝෂයෙන් ඉන්න ඕනේ නම් පියා යේසුස් වහන්සේව අපේ තුළ දකින්න ඕනේ. ආමෙන්. හාලෙලූයා. හාලෙලූයා. ඒක එතකොට තමයි පියා සන්තෝෂ වෙන්නේ. හිතේ එයා බලන්නේ අපිව කෙලින් බැලුවා නම් අපි අපරාධකාරයෝ. අපිට මොනවත් කරන්න බෑ. දැන් ඕගොල්ලෝ මගේ දරුවෝ බලන්නේ වෙනස් නේ. කොහොමද බලන්නේ ඕගොල්ලෝ? පාස්ටර්ගේ දරුවෝ. හල්ලෙලූයා. එමුනේ බලන්නේ. මොන වුණත් අපි ප්‍රෙසිඩන්ට්ගේ පුතා මේ ලන්ඩන් වල ඉගෙන ගත්ත තව චුට්ටක් කාලනේ. එයා නෝමලි එන්නේ ඩෙනිම් ටී-ෂර්ට් දාගෙන එන්නේ. දකින්නකොට ඩක්කල වනේ. අපි ප්‍රෙසිඩන්ට්ගේ පුතා. හල්ලෙලූයා. එහෙම තමයි අපි බලන්නේ. ඇයි එයා ප්‍රෙසිඩන්ට්ගේ පුතා? මං කියන්නම් පියා අපිත් එක්ක සන්තෝෂයෙන් ඉන්න ඕනේ නම් පියා අපේ තුළ යේසුස් වහන්සේව දකින්න ඕනේ. හාලෙලූයා. කොච්චරට අපේ තුළ යේසුස් වහන්සේව පියා දකින්නේ එච්චරට අපි අහන්නේ දේවල් සේරම දේවල් දෙවියන් වහන්සේ අපිට දෙනවා. හාලෙලූයා. හාලෙලූයා.
සමහර අය හිතනවනේ මෙහා යඥා කරුණ ටක් ගාල වෙනවා මං යඥා කරනකොට වෙන්නේ නැහැ ඒ මොකද ඉතල නැද්ද හිතනවනේ මෙහා ආනෝ දෙනවා ආනෝ දෙවියන් වහන්සේ දෙනවා ඇයි මොනවද දන්නවද දෙවියන් වහන්සේත් එක්ක තියෙන අර ප්‍රේමය ගොඩා දෙවියන් වහන්සේගේ දේවල් දැන් මගේ අතුල්ට ආවා මගේ ගොඩා දේවල් දෙවියන් වහන්සේ ගාව ගියා හාලෙලුයා සන්තෝෂයෙන් ඉන්න දෙවියන් වහන්සේත් එක්ක ආමෙන් ආමෙන් අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න බෑ දෙවියන් වහන්සේව දන්නේ කාටද 100% මට දෙවියන් වහන්සේ දන්නවා කියලා කවුරුද කියනවා ඒක බොරු මං පාස්ටර් කෙනෙක් ඕගලට උගන්වනවා මට තේරෙන්නේ නැහැ සමහර වෙලාවට දෙවියන් වහන්සේ මොනවද මම කියන්නේ කියලා කොහමද මාව නඩත්තු කරන්නේ මට දන්නේ නැහැ දෙවියන් සමහර වෙලාවට සයිලන්ට් සමහර වෙලාවට උත්තරේ දෙනවා සමහර ඒක තේරෙන්නේ නැහැ එකම දෙයක් මං ඇස්වාගෙන දෙවියන් වහන්සේ ප්‍රේම කරනවා එච්චරයි ඇයිනම් මට සමාදානය දෙන්නේ දෙවියන් වහන්සේ විතරයි මට සන්තෝෂය දෙන්නේ දෙවියන් වහන්සේ විතරයි මාව සුව කරන්නේ දෙවියන් වහන්සේ විතරයි මට නිදහසක් දෙන්නේ දෙවියන් වහන්සේ විතරයි මගේ සේරම ප්‍රශ්න වලට උත්තරේ තියන්නේ දෙවියන් වහන්සේ විතරයි ඒක මට තේරෙනවා ඒක ඇත්තයි දෙවියන් වහන්සේත් එක්ක සන්තෝෂයෙන් ඉන්න කියලා ආමෙන් ආමෙන් යත් එක්ක රණ්ඩු වෙලා ඉන්න එපා යත් එක්ක දුර වෙලා ඉන්න එපා මේ ලෝකේ ඉන්න කාලේ දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන එකම වචනේ මොනවද දන්නවද මාත් එක්ක ඔයාලා සන්තෝෂයෙන් ආමෙන් දෙවියන් වහන්සේ දැන් ඕගොල්ලෝ මාත් එක්ක සන්තෝෂයෙන් ඉන්න ඕන මොනවද කරන්න ඕනේ ඒක මලිකුණට තමයි ගොඩක් තේරෙන්නේ මං හිතන්නේ දෙය කරන්න ඕනේ ආමෙන් නැත්නම් යා මොනවා පාස්ටර් සෝරි පාස කියගෙන ඉන්නේ මට දන්නවා අර සන්තෝෂය දකින්න බෑ මොනේ වැරද්දක් කරවන්න නේ ළමයි තේ වගේනේ ගෙදරනේ වැරද්දක් කරවන සන්තෝෂයක් නෑ මං කියන්න දෙවියෝ මාංශ දෙක ක්ලියර් ආමෙන් ආමෙන් දෙවියෝ පියාගව ගියනකොට යත් එක්ක කතා කරනකොට ඉතරලා කතා කරන්න මං දැන් ඕගල උගන්නන්නේ ආගමයක් නෙමෙයි relationship sort of religion religion තමයි එම කියන්නේ දෙවියන් වහන්සේ ගාව යනකොට එම බය වෙලා බෙවුලලා හැමදාම එම යන්න බෑ දෙවියන් වහන්සේ හැමදාම බය වෙලා ගියාන උණ තමයි වෙන්නේ දෙවියන් වහන්සේත් එක්ක සන්තෝෂයෙන් ඉන්න කියන්න ආමෙන් ආමෙන් දෙවියන් වහන්සේව 100% අපිට තේරෙන්නේ විශ්වාසය කියන්නේ මොනවද දන්නවද දකින් නැති දේ විශ්වාස කරන එක තමයි විශ්වාසය අපි හරි උසස් මොනවා දන්නවද දැක්කේ නැ මේ දේවල් දැක්කේ නැ මට දන්නව එක වෙයි ඒක තමයි විශ්වාසය මං කියනවා ඕගොල්ලෝ දැක්කේ නැද තාම මං හිතන්නේ මං සමතිස්සම හිතන්නේ සමාසර දේවල් වෙන කාට හරි තේරුණා නම් මම පොලිසියෙන් අල්ලගෙන ආයි දන්නවද මං කියලා තියනවා ඕගොල්ලන්ට මැන්චෙස්ටර් ස්ටේෂන් විකේණි ස්ටේෂන් අවිල්ල මං ඒක බලලා හිතනවා මේක එහෙම වෙනස් කරලා පල්ලියක් ඇදුණා කොහොමද කියන්නේ මම ඒ බදම විශ්වාස කරන්නේ මට දන්නව දෙවි මාංශ කරයි මට දෙවි මාංශ ගැන ගොඩාක් තේරලා මොනවද වෙන්නේ ප්‍රේමය වැඩි වෙන්න ඕනේ යත් එක්ක සන්තෝෂය වැඩි වෙන්න ඕනේ ආමෙන් ආමෙන් ගෙදරත් ඕගොල්ලෝ සන්තෝෂයෙන් ඉන්න ආමෙන් ආමෙන් සන්තෝෂයක් නැති ජීවිතයක් නම් ඕගොල්ලෝ ඇත්තටම රියල් ක්‍රිස්තියන්ස් නෙවෙයි දෙවියන් වහන්සේ අපිට දීලා තියෙන්නේ නිදහසක් කියන්න ආමෙන්. ආමෙන්. ඒක ඔයගොල්ලෝ එන්ජොයි කරනවද? මං මගේ ජීවිතේ දුක කියන එක මං ඒකට වෙලාවක් දෙන්නේ විනාඩි 3යි. ප්‍රශ්නයක් ආව නම් මං කන්ෆියුස් වෙලා ඉන්නේ විනාඩි 3යි. මං අඬනවා නම් අඬන්නේ විනාඩි 5යි. අඬලා ඕකේ කාටද දන්නේ එළියනවා වෙන ඉන්නවා. ඒකෙත් මං හිතන්නේ අවුරුදු පහට එක සැරයක් ඒ වගේ තමයි මං හඳන්නේ. ඉන්න කාලේ සන්තෝෂයෙන් ඉන්න කියන්න ආමෙන්. බයිබල් එකේ වචනයක් තියෙනවා සන්තෝෂය ඇවිල්ලා හොඳ බේත්. ආමෙන්. හොඳ බේත්. ඒ වගේ බේත් එකක් නැහැ. ඉනා වෙලා ඉන්න කියන්න ආමෙන්. ආමෙන්. ඒක ෆ්‍රී නේ. බල්ලට උගන්නන්න ඕනි ඉනා වෙන්න. අපිට උගන්නන්න ඕනේ. දරුවා කරන්නේ ෆස්ට් ඩේ මොනවද? ඉබදෙලා. අඬනවා. අඬනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මොනවටද? කියන්නේ. අද වෙලාව සුළු වෙලාවක් තියෙන නිසා මම ඒක වචනවල ගොඩාක් තියෙනවා බලන්න වෙලා නැහැ. මම එක දෙයක් කියන්නම්. ඕගොල්ලගේ බර Hebrews chapter 12 verse 1 ගෙදිට කියලා කියවලා බලන්න. තියෙන කාලේ ඕගොල්ලගේ ජීවිතේ පව් පාපය සාපය අපේ ගාව තිබුණ සීරම දේවල් දෙවියන් වහන්සේගේ පාමුලේ තියලා ඉන්න කාලේ සන්තෝෂයෙන් ඉන්න. ආමෙන්. ආමෙන්. Don't worry. Be happy.
සන්තෝෂයෙන් ඉන්න. ඒ සන්තෝෂය දෙවියන් වහන්සේ දෙක තියාගත්තා නම් වචනය කියනවා ඕගොල්ලෝ ඉල්ලන්නේ සේරම දේවල් දෙවියන් වහන්සේ දෙයි. ආමෙන්. ඒක වෙයි. මම අද මේ මෙතන ඉඳලා ඕගොල්ලන්ට වචනයක් කියන්නම්. දෙවියන් වහන්සේව විශ්වාස කරලා එයත් එක්ක සන්තෝෂයෙන් ඉන්න ඕගොල්ලෝ අහන්නේ සේරම දේවල් දෙවියන් වහන්සේ දෙයි. ඒක මං සත්‍යයක්. දෙවියන් වහන්සේ මට මේ දවස් වෙනකම් දුන්න දෙයක් නැහැ. අත්ත වෙනකම් දුන්න දෙයක් නැහැ. මොනවද මං අහන්නේ ඒ වෙලාවට දෙවියන් වහන්සේ ඒක මට දෙනවා. ඒක මට දෙනවා දෙවියන් වහන්සේ දෙනවා දෙනවා නතර වෙන්නෙම නැහැ. ඕගොල්ලෝ ආගමේ වෙනස් කරන්න එපා. ඕගොල්ලෝ මොනවදෝ වෙන්න එපා. විශ්වාස කරන්න එයත් එක්ක සන්තෝෂයෙන් ඉන්න මං කියන්න අපි මරණ කාලෙක ඒ දවස අපිට සන්තෝෂයක් තමයි. හල්ලෙලුයා. මට දැන් ඇත්තටම මං කියන්න මේ ලෝකෙ ඉන්න එක තරි මේක දාලා යන එක තරි. එකම එක. වෙන්නේ මොනවද වෙනස්? දැන් මං ඉන්නවා දෙවියන් වහන්සේ දෙක. ඒ කියන දෙවියන් වහන්සේ දෙක මං ඉන්නවා එච්චරයි වෙනස්. ඉන්න කාල සන්තෝෂයෙන් ඉන්න. ආමෙන්. ආමෙන්. අඬාගෙන ඉන්න එපා. ගොඩක් අඬන්න එපා. අඬනකොට ගොඩක් නර්වස් ඔක්කොම අපිට ඇෆෙක්ට් වෙනවා. බඩේ ඉඳලා අපිට අමාරුවක් එනවා ස්ට්‍රෙස් වෙනවා දුක වතන දුක් වෙන්නේ તો කොහමද ෆාස්ට් ඉන්නේ සමහර සිස්ටර්ස්ට දෙවියන් වහන්සේ දීලා තියෙන gift එක දුක කොයි වෙලාවෙත් ඒවලට පුළුවන් දුක් වෙන්න මට නම් තේරෙන්නේ නැහැ මේ කොහමද ඉන්නේ අඬන එක ඒ අඬන එක රියැක්ෂන් නේද දුකේ දුකේ එළියට එන දෙයක් ඒක අඬන්න එපා ආමෙන් දුක් වෙන්න මේ ලුතන් නේද තිස්සදාන මට අන්නේ මම දෙව මම දෙයන වාසෙත් එක නිසා ඕලා අඩන්නේ ඕන්නේ ඕන්නේ දුක් වෙන්න ආමෙන් මම කියලා ඉවර කරන්න ඇති ඕගොල්ලගේ ජීවිත කාලේ ඕගොල්ලෝ වුණ දුක ඇති අමාරුවක් ඇති කාවා ගාවත් අපිට උත්තරයක් නැහැ මේ ලෝකේ. කවුරුත් අපිට අරේ උත්තරයක් දෙන්නේ නැහැ. කවුරුත් අපිව අන්ඩර්ස්ටෑන්ඩ් කරන්නේම නැහැ. 100% මේ ලෝකේ අපිව අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න කවුරුත් නැහැ. ඕගොල්ලෝ ගෙදර ගිහලා රණ්ඩු වෙන්න එපා. මං කියන කහල කාටවත් තේරෙන්නේ නැහැ. කාටවත් තේරෙන්නේ අපි තනි වෙනකොට අපිට එකම ප්‍රේමේ අපිව හරියට අන්ඩර්ස්ටෑන්ඩ් කරලා අපිට උත්තරයක් දෙන දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ. ආමෙන්. එයා නැතුව මට නම් විනාඩියක් ජීවිතයක් බෑ. ඉතත් තුලාන්තෙන් මං කියන්න. රිලිජියක පැත්තට තියන්න. සභාවක පැත්තට තියන්න. සේරම දේවල් එක පැත්තට තියන්න. ඔත රිලේෂන්ෂිප් එකක් දෙවියන් වහන්සේ දෙක තියාගන්න. ආමෙන්. ඔත රිලේෂන්ෂිප් එකක් දෙවියන් වහන්සේ දෙක කතා කරන්න ඕනේ කියලා හිතනකොටම ඔයාලට සතුටක් හිතෙන්න ඕනේ ස්වාමිනේ. මම කියන්නම් ඒ වගේ ජීවිතයක් ඔයාලට එනකොට ඔයාලා මොනවද දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ නාමයෙන් ආන්නේ. ඒ දවසේම දෙවියන් වහන්සේ දෙයි. ඒ කාලේ හරි වෙලාවට ඒක දෙවියන් වහන්සේ දෙයි. හල්ලෙලුයා. දෙවියන් වහන්සේට පරිදයක් නැහැ. අස්වාහල අපි යාඥා කරමුද